රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඒකාබද්ධ වෘත්ති සමිතිය එකමුතුව ඊයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ ඉල්ලීම් තුනක් මුල් කරගෙනමින් කල්මරමින් පවතින සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම, නිවාඩු ප්‍රතිපූර්ණ ගාස්තු ලබා නොදීම හා ජීවන වියදම් දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. ඒ අනුව ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් ඊයේ සිට සේවාවලින් ඉවත්ව විරෝධී නිරත වීමටද සේවකීන් කටයුතු කළා. වර්ජනයට සහාය පළ කරමින් ඖෂධ නීතිගත සංස්ථාවේ සියලු සේවකීන් අද දින අසනීප නිවාඩු වාර්තා කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව වර්ජන ක්‍රියාමාර්ගයත් සමග රට පුරා රජයේ සියලුම ඔසුසල් අද වසා දැමුණා. මේ නිසා සිදු වූ පාඩුව රුපියල් මිලියන 60කට අධික බවයි වාර්තා වන්නේ. අපේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි අද 10 ඉඳලා පටන් ගත්තේ මේක අපි නවත්තන්නේ නැහැ. වසර 53ක පමණ කාලයක සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කිසිදු සේවකයෙකු වර්ජන ක්‍රියාමාර්ගයකට සහභාගී නොවී ඇති අතර මෙය වර්ජන ක්‍රියාමාර්ගයක් සිදු කරන පළමු අවස්ථාව බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. මෙම වර්ජන ක්‍රියාමාර්ගයත් සමග සහන මුදලකට ඖෂධ ලබා ගැනීමට ජනතාවට තිබූ එකම අවස්ථාවත් අහිමි වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට මුහුණ දුන්නා. දැන් අහිංසක මිනිහෙක් ආවම බෙහෙත් එකක් ගන්න නැත්නම් බෙහෙත් එකක් ගන්න ඕනෙල මේකක් නැත්නම් මෙහෙම බහිලා නම් මේවා අසාධාරණයි නේද? මේ මිනිසුන්ට දොස් කියලා වැඩකුත් නැහැ නේ. මේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි නිසා මේ මිනිස්සු ඉල්ලීමක් ඉල්ලන්නේ. ඒක දැනගන්න ඕනේ. රජයක් වුණාම ඒ අවශ්‍ය කරන දේවල් ඊට කරන්නේ දැනගන්න ඕනේ. මේවා ජාතික අපරාධ. මේ බලන්න අපි කොච්චර දුවකෝ අපි මොටිදම් මේ අපි ආවේ මේ මායි මායි මගේ මාමා අයියක් ආවේ. හදන්න පුළුවන් එකම දේ තමයි අනිවාර්යම මම හිතන්නේ මේ සිස්ටම් අනිවාර්යම වෙනස් කරන්න ඕන. 225ම ගෙදර යන්න ඕන. 225ම කලේ අවුරුදු 75 76 ඕක තමයි. ඒක කියන්නේ අහිංසක මිනිස්සුම 10 දුක් විඳින්. උන් ගැන රජ තැප. මේ රටේ අහිංසක අසරණ මිනිස්සු අද මහපාරට වැටිලා මේ බෙහෙත් ටිකක් ගන්න නැතුව මහමග මැරි වැටෙනවා. මේ පාලකයන්ට මෙව්වා තේරෙන්නේ නැහැ. මෙවුන් සුරසැප විඳිනවා අහිංසක මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැතුව අහිංසක මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. මේ පාලකයෝ මෙවුන් සම්පූර්ණයෙන් අතුගාලා දාන්න ඕන මේ රටේ. පාර්ලිමේන්තුවේ වීදම් කරනවා කෝටි ගණන්. ඒ කෝටි ගණන් වීදම් කරලා ඉවරලා මේ මිනිස්සුන්ට මේවා කරනකොට අපරාධ හෙන්න ගන්න අපරාධ. අරවා දානවා මේවා දානවා කිසිම පිළිවෙලක් නැහැ රට. මේ පාලකයෝ ඔක්කොම එලවන්න ඕනේ. එළුවා තමයි හරියන්නේ. එහෙම නැත්නම් මේක මේ රට හරියන්නේ නැහැ. මිනිස්සුන්ට තැටන්නේ නැව වාබිලා මැරෙන්න වෙන්නේ. මගේ වයිෆ් ඇවිල්ලා සනීපතු ඉන්නේ කැන්සර්යක් හැදිලා. බෙහෙත් ගෙනියන පෙති ඉවරයි. අඩුවෙන් දුන්නේ. ඒක දැන් අලුතෙන් පෙති ගන්න කියලා ආවේ. ටැබ්ලට් ගන්න. ගන්න විදියන්නේ අද මේකත් වහලා. ඔව් මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නැහැ. මේ වගේ අපි දුක් අසරණ දුප්පත් මිනිස්සු අපි. මට මේ ලේ දියවෙන්න තමයි බෙහෙත් දීලා තියෙන්නේ. දැන් ඒ බෙහෙතත් නැහැ. ඔයා ගන්න මෙතනට ආවේ මෙතනින් ගන්න පුළුවන් කියලා මෙතනත් නැහැ නේ ඉතින්. දැන් ඉතින් කොහොම හරි හොයා ගන්න නැතුව ගෙදර ගිහිල්ලා වැඩකුත් නැහැ ඉතින්. ගෙදර මිනිසුන්ටත් හදිසිය ගෙයිය තුල මැරුණොත් එහෙම ඒ මිනිස්සුත් කොච්චර අසරණ වෙනවද? රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.